විශේෂයෙන්ම ජනාධිපති කාර්යසාධක බලකාය විසින් තීන්දු කරනු ලැබුවා සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වලට ලබා දුන් සියලුම ණය මුදල ඒ කියන්නේ මේ මේ කාල සීමාව තුළ රුපියල් 5000ක් වන පමණ ණය මුදල එය ආධාරයක් විදිහට ලබා දීමට ඒ අනුව අද දවස වන විට පවුල් 21,26,826කට රුපියල් මිලියන 10,634ක් රුපියල් මිලියන 10,634ක මුදලක් ජනතාව අතර සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ පවුල්වලට ආධාර වශයෙන් ලබා දී තිබෙනවා. මෙම පවුල් සංඛ්‍යාව 21,26,826. ඒ වගේම රජය විසින් මේ වන විට ඒ ලබා දෙන රුපියල් 5000 දීමනාව පුද්ගලයින් ආබාධිත පුද්ගලයින් 104,595 දෙනෙකුට ලබා දී තිබෙනවා. ඒ මුදල රුපියල් මිලියන 522.9. ඒ වගේම වකුගඩු ආධාර දීමනාව පවුල් පුද්ගලයින් 38,083කට ගෙවලා තියෙනවා. ඒ මුදල මිලියන 190ක්. ඒ වගේම වැඩිහිටි දීමනාව වැඩිහිටියන් 562,977කට රුපියල් 5000 බැගින් දීලා තියෙනවා. එම මුළු මුදල මිලියන 2,814ක්. ඉනිසා අප විශ්වාස කරනවා මේ රටේ පවුල් ලක්ෂ ගණනාවකට රජය විසින් රුපියල් 5000ක දීමනාවක් මේ වන විට ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා සම්බන්ධීකරණය ගරු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා නායකත්වයේ දරන ජනාධිපති කාර්යසාධක බලකාය විසින් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ කටයුතු සිද්ධ වෙනවා. අද අපට යම් ප්‍රමාණයක හිතට සතුටක් දැනෙන දවසක්. මොකද මේ අවස්ථාව වෙන විට පස්වරු 4:00 පමණ වෙන විටත් අද දිනේදී අප ආයතනවල කරන ලද කිසිම පරීක්ෂණයකදී කිසිදු කොවිඩ් 19 රෝගයේ තියෙන රෝගියෙක් හමු වෙලා නැහැ. ඒ වගේම විශේෂයෙන් රත්නපුර ප්‍රදේශයේ සැක සහිත කොවිඩ් රෝගය වැළඳීමට ඉඩකඩ තිබෙන පුද්ගලයන් 58 දෙනෙක් දියතලාවේදී නිරෝධායනය කරනු ලැබුවා. ඒ පුද්ගලයන් 58 දෙනාගෙනුත් 20 දෙනෙකුගේ ඊයේ පරීක්ෂාවට ලක් කරා PCR පරීක්ෂාවට. ඒ 20 දෙනාගෙන් එකදු කෙනෙකුටවත් එම රෝගය වැළඳී ඇති බවට තහවුරු වෙලා නැහැ. ඒ වගේම ඉතුරු 38 දෙනත් අද දින PCR පරීක්ෂාවට ලක් වෙනවා. මා විශ්වාස කරනවා රත්නපුර දිස්ත්‍රික්කයේ එම 58 දෙනාම 8 දිනාටම එකදු රෝගියෙක්වත් ඒ 58 දෙනාගෙන් හමු වෙන එකක් නැහැයි කියලා. ඒ වගේම අපි ඉතාම ආදරෙන් ඉල්ලා සිටින්න ඕනි මේ නිරෝධායන කටයුතු වලට ලක්වන අයත්, ඒ වගේ මේ කඳවුරු වල සිටින අයත්, ඒ ලෙඩ රෝගයේ හැදිලා සනීප වෙන අයත්, මේ කිසි කෙනෙක් හිතාමතා මෙම රෝගය හදාගන්නෙත් නැහැ, හිතාමතා මේ කටයුතු වලට භාජනය වෙන්නෙත් නැහැ. සමහර වෙලාවට හෙට නිරෝධායනට ලක් වෙන්නේ මේ ඔබ වෙන්න පුළුවන්, මා වෙන්න පුළුවන්. එනිසා ඒ අය ඒ බොහෝ දෙනෙක් බහුතර දෙනෙක් ඒ අයගේ වරදින් නෙමෙයි මේ නිරෝධායනට ලක් වෙන්නේ. ඒ අයගේ වරදින් නෙමෙයි මේ රෝගයට ගොදුරු වෙන්නේ. ඒ නිසා අපි ඔබේ නාදරයෙන් ඉල්ලා හිටිනවා මේ COVID-19 රෝගය සම්බන්ධයෙන් යම් සැක සහිත හෝ නිරෝධායනයට හෝ සනීප වෙලා ගෙදර එන අය අපි ඉතාම ආදරයෙන් සමාජය විසින් ඔවුන්ට ගරු කළ යුතුයි, ඔවුන්ට සැලකිය යුතුයි, ඔවුන්ට වෙනසක් නොකළ යුතුයි, ඔවුන්ට කෙනෙහිලිකං නොකළ යුතුයි. මොකද ඒ තත්ත්වයට පත්වෙන කෙනා හෙට ඔබ වෙන්නත් පුළුවන්, එහෙම නැත්තං මා වෙන්නත් පුළුවන්. එය හිතාමතාම මෙම රෝගය
වැළඳ ගන්නට කවුරුත් කැමති වෙයි කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා මේ අයට අපි අපේ ආදරය, අපේ සෙනෙහස, අපි සමාජයක් විදිහට ලබා දිය යුතුයි.